ආයුබෝවන් වල දිනාටම අදත් මම ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන්න කියලා කල්පනා කළා. ඒ තමයි මේ බෞද්ධ දර්ශනයේ තියෙන මහා සමය කියන සූත්‍ර දේශනාව පිළිබඳව විවරණය කරන්නට. අද මේ සූත්‍ර ධර්මයේ නිධානය පිළිබඳව පැහැදිලි කරලා නැවත ඒ ඉදිරි දිගුව ඔබත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. महासमय सूत्र त्रिपिटक सूत्रपिटकटाया दिगनिकाय महावग्गपाली महावग्गहि संधान देशनावाक सूत्र देशनाक नवस्था दुर्जनहंसे शाक्य जनपदैहि कपिलवस्तु वनये पंसीयक महरहतन महसेरत एक वडवासे करन अवस्थावाक මේ අවස්ථාවේ දෙවියෝ මේ මහ වනයේ ඒකාලෝක කරමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ බලන්නට මහරහතන් වහන්සේලා හමු වෙන්නට එක්රොක් වෙමින් විශාල ශබ්දයන් නගමින් මෙතැනට පැමිණෙන්නට යෙදුණු අවස්ථාවක්. මේ බව අටකටාවේ සඳහන් වෙනවා. අස්ගව්වක් ගව්වක් අඩ යොදුනක් යොදුනක් ආදී වශයෙන් යොදුන් 3000ක් පළල හිමාලයේ තෙවරක්ද 63000ක් නගරවල 99 ලක්ෂයක් දෝන මුඛවල කෝටි 86 ලක්ෂයක් ගම්වල 56ක් රත්තරන් ආකරවල සියලුම දඹදිව පුරා දේදේහ නුවර අපර යෝගය උතුරුකුරු දිවයින දෙදහසක් කුඩා දිවයින දස දහසක් සක්වලවල දෙවියන් මේ ශබ්දය අහලා මේ ශබ්දයන් අහලා ඒ ස්ථානයට ආව කියලා සඳහන් වෙනවා. මේ විදිහට අහසේ දෙවියන් බ්‍රහ්මයන් රස්සලා හිටියා කියලා කියනවා. අහසේ ඉදිකටු තුඩකවත් ඉඩක් නොපෙනෙන විදිහට දෙවිය බ්‍රහ්මිය මේ ස්ථානයේ රැස්වලා හිටිය කියලා සඳහන් වෙනවා. භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී බලනවා මේ දෙවිවරුන්ගේ සිටීම පිළිබඳ. දෙවිවරු කොහොමද බුදුරජාන් වහන්සේ පිළිබඳව මේ මහා රහතන් වහන්සේලා පිළිබඳව හිතන්නේ කියලා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දකිනවා දෙකලා මෙන්න මෙහෙම හිතනවා. මහායන් දේවතා සමාගමෝ බික්ඛූපනේව මහා දේවතාය සමාගමීති නජානාති හන්දතේ සංආචික්ඛාමිති. මේසා විශාල දේව සමාගමක් රැඳී සිටි යයි භික්ෂුන් වහන්සේලා දන්නේ. බුදුරජාණන් වහන්සේ හිතුවා මේ ගැන භික්ෂුන්ට කියන්නට ඕන කියලා කල්පනා කළා. භගතුන් වහන්සේ දේශනාව කරන්නට ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන අවස්ථාවේදී දෙවියෝ හිතනවා බුදුරජාණන් වහන්සේ දැන් දේශනාව කරන්නට යන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම මහේශාක්‍ය දෙවියන්ට ධර්මය දේශනා කරයි. අල්පේශාක්‍ය දෙවියන්ට පසුව ධර්මය දේශනා කරයි කියලා හිතුවා. හැබැයි භගතුන් වහන්සේ දැක්කා මේක. දැකලා භගතුන් වහන්සේ දේශනා කරනවා මහේශාක්‍ය සල්පේශාක්‍ය දෙව දෙදෙනා දෙකොටසටම සමානව ධර්මය දේශනා කරන්නට ඉදිරිපත් වෙනවා. ඉතින් ඔය ආකාරයෙන් මහා සමය සූත්‍රය නිධාන කතාව ආරම්භ වෙනවා. මෙහි මූල කොටස විදිහට මේ අපි සඳහන් කරන්නේ නැහැ. තව විස්තරයක් තියෙනවා. කෝලිය සහ ශාක්‍යයන්ගේ ජල අර්බුදය. ඒ ජලාර්බුදයේ විසඳලා පසුව තමයි මේ කාරණාව ඉස්මතු වෙන්නේ. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ තුලින් මම සූදානම් වෙනවා ඒ අර්බුදයේ පිළිබඳව ඔබට අලුත් වීඩියෝවක් තුලින් ඔබත් එක්ක එකතු වෙන්න. එහෙමනම් වල හැමදෙනාටම
शुभम शुभदोषक वगैरह प्रार्थना करमी मम अदट वीडियो में समगन्वा उबट शुभम शुभदोषक।